मानववादी लोगों अवश्य अहिंसावादी लोगों अवश्य अहिंसावादी मानववादी धर्म करण स्थापित रटट अवश्य विविध विविध आकार करने बहु कुहक दुष्ट पापतर क्रियावली निसा समस्त रटट अदवेद्दि ब्लैक लेबल කළු පැලමක් තමයි අපරාධ කරන ඉතුරු වෙලා තියෙන්නේ මේ ජාති රත්තරන් තියෙන කළු පැලමක් ඒක නැති කරන්න ඕනේ නැද පුතේ ඒ නැති කළ යුතුයි නැති කරන්න නම් ඔබ දහම තුල පිහිටිය යුතුමයි ඒ දහම රැකීමමගේ පරම බලාපොරොත්තුව ඒ නිසා මම ජාතිවාදීත්ව පිට මිනිස්සෙක් මම බොහොමත් බයනතෝ කියලා මම අනුවද සිල්වා ඒ මගේ නම හැබැයි මට මිනිස්සු ගොඩක් කට්ටිය කියන ජාතිවාදියෙක් මම බොහොම පෑදෙනු කියලා මේක ඔබේ පන්සල ඔව් මම ජාතිවාදී හැබැයි මගේ ජාතිවාදී තුල කොතනකවත් කුරෙක් කූඹියෙකුටවත් කිසිදු හිංසාවක් පීඩාවක් කරදරයක් බාධකයක් හිරිහැරයක් නැහැ බෑ. ඒ නිසා ඒ ජාතිවාදය ශ්‍රේෂ්ඨ ජාතිවාදය මානව ජාතිවාදය. ලෝකේ මානවයාට මිනිසත්කම කියාදෙන්න යම් දර්ශනයක් තිබුණා නම් ඒ අපේ දර්ශනයයි. සමස්ත ලෝකෙම මිනිස්සු නඩෙද්දී මිනිසා සුවපත් කරන්න දැන් හිතෙන්න පුළුවන් අපේ එහෙම නැහැ. දැන් අපේ රටේ හැමතැනම වෛද්‍ය මධ්‍යස්ථාන තියෙනවා ගමින් ගමට නේද පොඩි පොඩි ඩිස්පෙන්සරි තියෙනවා අපිට කොයි තරම් නම් සෞඛ්‍ය සේවය දියුණු වෙලාද දියුණුද නැහැ නැහැ දියුණු නැහැ සෞඛ්‍ය සේවය වෛද්‍ය සේවය දියුණු නැහැ සමස්ත රටේ පිළිකා වාර්තා කරන්නේ පවනක් 39000යි මරණ සංඛ්‍යාව 20000යි හරි මරද මරණ සංඛ්‍යාව 20000 නා සෞඛ්‍ය දියුණු නැහැ වෛද්‍ය ශේෂ දියුණු නැහැ හැබැයි පිළිකාව ඇති වුණොත් ඒ පිළිකාව සුවපත් කිරීමේ වෛද්‍ය විද්‍යාව අපි ගාව තියෙනවා දියවැඩියාව ඇති වුණොත් ඇතිවෙච්ච දියවැඩියාව ඇති කරන්න අපි ගාව වෛද්‍ය විද්‍යාවක් තියෙනවා හැමෝම කැමති නිරෝගීමත්ව ජීවත් වෙන්න නිරෝගීමත්ව ජීවත් වෙන්න කැමති මාත සමස්ත බටහිර වෛද්‍ය විද්‍යාව සමත් වෙලා නැහැ ඒකට ප්‍රතිකර්ම සමය එවැනි විද්‍යාව අපරාධ තුල තියෙනවා ඒ විද්‍යාවට එළියට එන්න දෙන්නේ නැ දෙන්න දෙමරට ඉන්න දේශපාලඥයන් ඇයි දේශපාලඥයන්ගේ වැජබීම නවතිනවා මේ වෛද්‍ය විද්‍යාවේ ඉඩාව ඒ වගේම මේ ත්‍රිපිටකයේ ඉඩාව ඒ වගේම මිනිස්සු හැමෝම කැමති වැඩිමනක් කාල ජීවත් වෙන එක දවසක්වත් සතා සිව්පා වාද කැමති වැඩිමනක් කාල එක දවසක්වත් වැඩි පුරු ජීවත් වෙන හැබැයි ආයු බොහෝ වේවා ආයුෂ බොහෝ කිරීමේ ආයුෂ බොහෝ වීමේ සංකල්පෙ තියෙන්නේ අපි ගාව හැබැයි සංකල්ප අපිට ඉඳලාසන කියන්නේ සංස්කෘතිය අපි ඈත්ලා එසා ලෝකයේ මිනිසුන්ට ජීවත් වීමේ අයිතිතාවු කරන ජීවත් වීමේ කාර්ය වැඩි කරන ඒ ආයුබෝවන් සංකල්පය මගේ රට අවශ්‍යයි මගේ රට තුල ස්ථාවර වීම අවශ්‍යයි ඒ නිසා මම ජාතිවාදී එසා මගේ ජාතිවාදය තුල කිසිම දවසක කිසිදු හිංසාවක් කාටවත් නැහැ ඒ වගේම මම බෞද්ධ අන්තවාදීෙක් විතර සමාජ විශ්ව අන්තකතනය කරා අපේ හැමෝමනේ මම කියනවා ඔව් ඔබ කියන්න බෑනේ මුදවල බයයිනේ කොන්ද පණති මිනිස්සු කොන්ද පණති මිනිස්සු මම කියන්නේ ඔව් මම බෞද්ධ අන්තවාදී හැබැයි මේ බෞද්ධ අන්තවාදී තුල තියෙන මොකද්ද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් උසස් බෞද්ධ අන්තවාදී කියන්නේ එහෙමනම් කිසිදු සත්වයකට කිසිදු හිංසාවක් පීඩාවක් කරදරයක් බාධකයක් හිරිහැරයක් සිදු වෙන්නේ නැහැ සිදු වුණා නම් තනකදී ඒ දෙයට අපිට අනේ කියලා අනුකම්පාවක් දැනනවා දැනුන අනුකම්පාවක් එතනදී කරුණාව එවැගේම ඒ විපතටපත් වෙච්ච කෙනා ඒ විපතෙන් මුදවන්න කටයුතු කරනවා අපි ඒකට කියනවා මුදිතාව බලාපොරොත්තුවක් නැහැ ඒ තමයි උපේක්ෂා මේ සිදුවන්නේ ඒකම තමයි අත උසර කියන්න බෞද්ධයෝ ඉහළම උසර අරේ තිනකට අත උසර බෞද්ධයෝ හරි නේද
ഹരി അർപ്പാണ്. അപ്പൊ ഉപവാസം നമ്മൾ കിയാന്ന് പറയാന്ന് മമ കിയാന്ന കളി അപ്പൊ ത്രിപിടക വളർന്ന കളി ത്രിപിടക കട്ടിയാണ് ആ ദിവസം. എന്താ മീനോ ഇക്കായി തിക്കായി തുന്നായി ഹത്തറായി പായായി ഹത്തായി അട്ടായി അറിയായി അയ്യ പുതുമായി സാമാന്യം സമസ്ത ഭാഷയും ത്രിപിടകെ ദക്കപോയ ഇന്ന് സീത പഹക്കുകയെ കൊടുസാക്കും വറപതന കാരണമാണ് ബൈബിളെ ദക്കത്തിൽ കിട്ടുന്നതോ അത് ഖുറാനെ ദക്കത്തിൽ ഏതാ മുസ്ലിം ദർവോ ദക്കലതീയോ കിയോ സിംഗനെ ത്രിപിടകെ ദക്കത്തിൽ ബൗദ്ധ ത്രിപിടകെ ദക്കത്തിൽ ඒ නිසාම තමයි අර ඩොයිල විසින් මහානතර වුණාට රාජපක්ෂ කඳවුරෙන් මහානතර වුණාට රනිල් වික්‍රමසිංහලා මහානතර වුණාට අනුර කුමාරලා විසින් මහානතර වුණාට අපේ මිනිස්සු දොහොත් කුණු තම වඳින්නේ භික්ෂු වඳුර වෙන්න බැරි වෙච්ච නිසා. මහා සංඝ රත්නය මග රටේ කෙනෙහිල් ගන් ලද බාණ්ඩයක් බවට පත් කරන මා කුහක එංගලන්ත ක්‍රමවේදයක් තියෙනවද ක්‍රියාත්මක වෙන. තාම කොහෙන්ද එංගලන්තෙ නිදහස් කරන්නේ? පුළුවන් නම් නිදහස් කියුසුම ගන්න. මම අභියෝග කරනවා. මේ සමස්ත රටම මම අභියෝග කරනවා. පුළුවන් නම් නිදහස් කියුසුම ගේන්න. පුළුවන් නම් 2015 ඇත්ත කියුසුම ගේන්න. අපි එදාට කතා කරමු මේ පිළිබඳ. සමතක තියාගන්න. දේශපාලනඥ වන්දි හිතර දාලා මාර්ගට අම്മට තාත්තට බැන්නා තිතරි දෙන්නේ නැහැ. තමන්ට පිහියෙන් අයින්දා තිතරි දෙන්නේ නැහැ. හැබැයි දේශපාලඥයන් බැන්නොත් මෙන්න මොලේ මල පැනලා. ඕක තමයි වහල්කම කියන්නේ. ඒ වහල්කමක් කරන්න පුතේ වහල්කමක් කරන්න. නිවහල් වීමේ ක්‍රමය තමයි දහම තුන උගන්වන්න ඕන. මල නිවහල් වීමේ ක්‍රමය. ඒ නිසා මගේ රටට මහා සංඝරත්නයේ ගෞරවයේ කෙලසන කාලකන්නිකම වේද රාශියක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ සියලු දේ මගේ රටේ අතුගාලා දාලා ඇත්ත භික්ෂු සංඝරත්නය සුරක්ෂිත කළ යුතුයි සාසනික චිරපවත්ම උදෙසා. ඒ උදෙසා තමයි මම මගේ මේ සඟ රැගෙන යන්නේ. එහෙම නැතුව රජ විහිමේ බලාපොරොත්තු වගතුව නෙමෙයි මනක තියාගන්න. මම පහුගිය කාලේ 2019 ගෝඨාභය රාජපක්ෂගේ කාලේ මම බයන දෝ කියනවා එතුමා පවා මාව ඝාතනය කරන්න සැලසුම් හදනවා. ඒ නිසා තමයි 2024 ජනපතිවරණ ඉල්ලපත්‍රයයි. එතකොට මම දේශපාලඥයෙක්. දේශපාලඥයෙක් කියලා රටේ ප්‍රසිද්ධ වුණාට පස්සේ ඔහුව ඒ විදිහට ඝාතනය කරන්න බෑ. මම කතා කරන විශේෂපතයත් එක්ක මම වෘත්තියෙන් වැඩ මහත්තේ 165000කට වඩා රෝගීන් සුවපත් කරපු මම ත්‍රිපිටක 89 වෙනි ත්‍රිපිටක පොත්පත්වලම මේ විහාරස්ථාන පූජා වෙන්නේ. මම ඒ වගේම ධර්ම දේශනා තියලා තියෙනවා. මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් දේශනා 6500කට වඩා තියලා තියෙනවා. මගේ වියදමෙන් හොදේ මගේ වියදම කාගේවත් සල්ලි නෙමෙයි. හරි කාගේවත් සල්ලි නෑ මගේ සල්ලි වල මං ඉන්න මෙතන. ඒ නිසා මට අවශ්‍යයි මේ මහා සංඝරත්නය රැකගන්න. හැම තැනම Facebook එක දැක්කොත් මේ Facebook එක දැක්කොත් හාමුදුරුවෝ බයින. හරි කවුද බයින්නේ? ද්‍රවිඩ දරුවෝද සිංහල දරුවෝද මුස්ලිම් දරුවෝද? කවුද බයින්නේ? සිංහල සිංහලයන් ටික බයින්නේ. හරි දැන් ධනපතියෙක් මෙහෙ ගෞරවයෙන් මෙහෙ වුණොත් අපි දැන් ඉදිරි කතා කරා කියන. හරි ධනපතිය දෙවොල් කියන ආනරු කුඩු විගුල්ලා. එක ගන්න විගුල්ලා. එක හොරාරක් කුඩු විගුල්ලා. එක හොර කොට පටවලා. එක නිදානයක් කරනවා. ඔක තමයි චෝදනා කියන්නේ. හැබැයි මුස්ලිම් දරුවෝ කොට කවදාවත් ඔයාලා කොයිතරම් ධනපතියෙක් වුණත් එහෙම කියලා තියනවද? කියනවද? Facebook එකේ YouTube එකේ ඔය දින Instagram එකේ නැත්නම් සමාජ මාධ්‍ය වල හෝ ප්‍රසිද්ධ මාධ්‍ය වල දකලා තියෙන පුතේ එහෙමද? නෑ මුස්ලිම් දරුවෝ සුපිරි කෝටිපති වෙනවා කතා කරන්නේ.
කිතු දරු ඕන තරම් කෝටි වෙනවා හැබැයි වචන කියන්නේ ජවිඩ දරු ඕන තරම් මෙතේ ඕන දෙයක් කරනවා හැබැයි කතා කරන්නේ සිංහල එකේ ධනපතියෙක් වුණොත් ප්‍රශ්නය හාමුදුරු කෙනෙක් වරදක් කරා කියනකොත් ප්‍රශ්නය හාමුදුරු වරදක් කරාට පස්සේ ඔයාලට හාමුදුරුවන්ට විරුද්ධව කතා කරන්න බෑ අත උසන්න අත උසපම මම ප්‍රශ්න කරන්නේ අත උසපු ගමන් ප්‍රශ්න කරනවා පුතේ හොඳේ පන්සලේ ළඟ එක්කෙනෙක් ආයෙන අත උසන්න හැබැයි ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරපුවා අම්මා රජ්‍ය වෙන්නම වෙන්නේ එක අම්මගෙන අත උස්සගෙන ඉන්නවා හරිනේ අම්මලා ඉන්නේ අම්ම මේ ගමේ ගෙනද පර අම්ම කියන්න බලන්න පන්සල් රකි සීල රකින්න ඕන කොහමද බුදු දේශනා දේශනා කරලා තියෙන්නේ කොහමද සිතින් කයින් වචනින් තමක් කරන්න බෑ අනුබල දෙන්න බෑ අනුමත කරන්න බෑ මම අම්මගෙන් අහන පළමු ප්‍රශ්නේ අම්ම මස්මාල් අනුභව කරනවද කොච්චර කරා कोई तरह का है मासो पाक का है अब हम प्रभाव कर मैच क्यों है साधु कुमार साधु कुमार एक तो मैं मान किया अपने सिरवा की नोट है मैं गमे काशिप का है मानो तामा साधु के नाम में अम्मा कहेंगे मधुरे कहो तामा थाला ना आएगा කුඹිය දැක්කොත් අතු ගාද්දි අම කුඹිත් එක්ක අතු ගන්නවා අම්මා සිල් රකින්න බෑ අම්මා ඔය අම්මා මේ උත්කෘෂ්ඨ වශයෙන් ශික්ෂාව රකින්න ඉඳ ගන්නවා මේ කිසිවෙක් මේ සමාජ තලේ නෑ අපේ හැමෝම හැබැයි හාමුදුරුවෝගේ දේශයෙන් සියතක් වූ ශික්ෂා සීලේද හැම වෙලේම ඉල්ලදික් කරනවා අපේ හාමුදුරුවෝ සිල් රකින්නේ නෑ හරි හාමුදුරුවන්ගේ සීලය ගැන කතා කරන කිසිම අයිතියක් නැහැ. මොකද ඔයාලා පන්සිල් රකින්නේ. පන්සිල් රැකලා එන්න ඔබ හාමුදුරුවන්ගේ ප්‍රශ්න කරන්න ඒත් කොමඩද හාමුදුරුවන්ගේ ප්‍රශ්න කරන්න. මරදියා ඒත් බැ. අනේ ඇයි බැරි කියන කාරණාව ඔබට ඉගෙන ගන්න ත්‍රිපිටකය කියවන්න වෙනවා. අපේ හාමුදුරුවෝ පරාජිත වුණා. ඔබට බැ. महासांग වැරදි කරන්නේ නැවෙ ඉන්නේ. ඒක හොඳම කවුත් නැහැ. කොහෙවත් නැහැ. රටෙත් නැ ලොවෙත් නැ. එවනම් මහා සංගරමකට කියන්න දෙන්න බෑ. ඇයි? ලංකා රාජ්‍යයේ මේ වෙද්දී පළාත් දෙකක විහාරස්ථාන හදන්න තාරම් ඔය සිංහල බෞද්ධ රටේ. එහෙම කොහොමද වෙන්නේ? එහෙම කරන්න බෑ. හැබැයි නඩු තීන්දුව අරගෙන තියෙනවා. महासंगरत्म महत्वपूर्ण हरी अपने
අපරාධ මිනිසුන් ඇත තමයි ජනප්‍රතිධාරී දේශපාලතුමා ජනපාලන ඉන්නවා. හැබැයි වරදු දෙන්නේ කාගේද? මෙරට ඉන්න ආර්ථික විශේෂඥයන්ගේ. එතන හැදෙන්නවා. ඒ ආර්ථික විශේෂඥයෝ ඉගෙන ගත්ත බලන අධ්‍යාපන එන වරදු කොහෙද? වරදු අධ්‍යාපන වරදු තියෙන්නේ. දේශපාලන කෝසෙන් ගම බෙදලා එකෙක් ගේවිපි එකෙක් පොහොට්ටුවේ එකෙක් යුම්පි ගහමරා ගන්න පුතේ මේ එකම ගමේ මිනිස්සු. ඇයි? එංගලන්ත මහරජතුමා අපට දුන්න ටැග් එදා එංගලන්ත රැඳින ප්‍රජාතන්ත්‍රවාදී කොහෙන්ද එන්නේ? එංගලන්තේ. සමාජවාදී කොහෙන්ද එන්නේ? එංගලන්තේ. අපි ඒකට බැඳිලා ඒ මතයට ගරු කරලා අපි ගහමරා ගන්නවා ගමේ මරණදා ජනපති මාරු පොහොට්ටුවෙන් මරණදා සමිතියේ සභාපති වෙන්නේ කවුද? පොහොට්ටුවේ විදුලි බල මණ්ඩලයේ සභාපති වෙන්නේ කවුද? පොහොට්ටුවේ දැන් ගේමේ නිකේ. ඕක තමයි ඇත්ත. ඒ ඔහොම බෙදෙන තරක් කල් මගේ රට ජීවුණු මානවද ගන්න බෑ. ඉතමං පින් සිද්ධ වෙයි. මට මොනවා කියලා බැලන්නත් කවන්නෑ පුතේ. මේ ගමට දේශපාලනය ගන්න එපා. දැන් ඉතියා මට තොරතුරක් ආවා ජනතා විමුක්ති පෙරමුණේ චන්දිරිල මේ සහෝදරය කැවිලි ඉන්නද. මං කව එන්න කියන්නේ මෙතෙන්ට. එන්න ඕනේ නේද තුමා මෙතෙන්ට? තුමා එන්න බෑ. මම කියන්නේ තුමා එන්න ඕනේ මෙතෙන්ට. යුම්පි කියන කවත් ඇද්දෙන්න ඕනේ මෙතෙන්ට. පොට්ටු කියන කවත් ඇද්දෙන්න ඕනේ මෙතෙන්ට. අන්න මෙතනින් ආරම්භ කරන්න. කොහෙද? පන්සලෙන්. පන්සලෙන් ආරම්භ කර තමන්ගේ දේශපාලන ගමන, ආර්ථික ගමන, අධ්‍යාපන ගමන, කුසිකාරුක ගමන මේ පන්සලෙන් ආරම්භ කරන්න. නැවතත් ගවයි පන්සලයි ගවයි දානකයි කියන මේ සංකල්පය අරතුලයි ඉස්තාවර කරන ඔබතියයි ඔය මේ යාපන්න කියපු ඔය වගේ දේවල් රටකවලා දිනු කරන්න බෑ කියලා. මම ඔබෙන් අහන ප්‍රශ්නය ජාත්‍යන්තරයේ මෙවලම් උපයෝගී කරගෙන රට දියුණු වෙලා තියෙන උතුමාගේ ශේෂ්ත්‍රයේදී ඔබ පුළුවන් නම් කියන්න මෙන්න මේ ශේෂ්ත්‍රය රට දියුණුයි කියලා. මම මේ මොහොතම ඔප්පු කරනවා නෑ දියුණු නෑ කියලා. මේ රටට ඔය පරදේශක් හරගෙන විකඩන් ගැලපෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්න. ඒස මම ඉල්ලීමක් කරනවා. කරුණා කරන දේශපාලනය දේශපාලන උස පෙළෙන්න පාන ගමේ මිනිස්සු සතුටින් ඉන්න. මං වගේ වෙන්න. මං වගේ. මං හැම දේශපාලනඥයෙක් එක්කම හොඳයි. හැබැයි ඡන්ද දෙන්නේ නැහැ කාටවත්. මම ඡන්ද දෙන්නේ බුද්ධ ශාස්ත්‍රය රකින මිනිහෙකුට විතරමයි. ඒක මගේ හැටි. වත්තකට කරනවත් පාස්වාද දිනවන්නවත් එංගලන්ත මහරජතුමා ආරක්ෂා කරන්නවත් උන්දුන දේශපාලන ආරක්ෂා කරන්නවත් උන්දුන බෙදුම් වාදය තමයි ව්‍යාප්ත කරන්නවත් මගේ ඡන්දයක් මම දෙන්නේ නැහැ. ඒක මගේ හැටි. මම ඔබෙන් ඉල්ලන එකම දේ තමයි ඔබ ධර්මානුකූලව විහාරස්ථානත් එක්ක නමද බැඳෙන්න. ඒ වගේම දේවාල කියන සංකල්පෙන් 100න 100ක් අයින් වෙන්න. දැන් ඔබයි එළමත්ත දේවාලයක් කරනවා කියලා. මම දේවාලයක් කරන්නේ නැහැ. මට දේව කටයුතු අපි හඳුන්නේ හාඩ්වෙයාරයක් වහන්න හාඩ්වෙයාරයක් දාන්න ඕනේ අපි හම්. තේ කඩයක් වහන්න තේ කඩයක් දාන්න ඕනේ. හරි මම කරලා දෙන්නේ ඒක. හැබැයි මගේ තරදි කවදාවත් පිළිසුන්න කියන බල දෙයිය වෙනපක් කියලා මුදෙන් මම කවදාවත් නෑ. එකම දේ මොකද? ත්‍රිපිටකය දාගන්න. බුදුන් නැති කල ධර්මයයි නායකත්වය ඒ ධර්මයේ ත්‍රිපිටකයයි මම එහෙම පුතේවල වදල් දෙන්නේ. ඒක තමයි මගේ උපාය. මොනවදියා වෙන අන්සරණ ඔබට නැත. ඒක තේරුම් ගන්න. අහිල්ලින් කරනවා නම් කරුණා කරලා දහම වැඩ කරන්න. ඇත්ත වික්ෂුව හඳුනන. ඇත්ත වික්ෂුව ආරක්ෂා කරන. බුදු සසුන ලෝකෙට අවශ්‍යයි. මේ රටේ නැවතත් ඉරුදිපාන මහතෙරුන් වහන්සේලාසේම මහා රහතන් වහන්සේලා නැවත මේ මහා පොළොව මත බිහි කළ යුතු යුගය මොකද සමස්ත ලෝකෙම විනාශය කරා ගමන් කරමින් තියෙන්නේ. මේ විනාශය නවත්වන්න නම් අනිවාර්යයෙන්ම ධර්මය තුල යෙදෙන්නම වෙනවා. ධර්මය දරන්නම වෙනවා. මොනවද කියන්නේ? මම ඒ නිසා මට පවුරු රාජකාරී තුනක් ගැන මම හැමදාම කියුවා
ත්‍රිපිටකය කියවන්න ඕනා, ත්‍රිපිටකය දරන්න ඕනා, ත්‍රිපිටකය බෙදන්න ඕනා. ඒ රාජකාරීකම මම මේ කරන්නේ. ඒ නිසා මට සල්ලි නැහැ. දැන් සල්ලි තියෙන කාලේ සම්පූර්ණම යාන වාහනේ ගෝලෝ සල්ලි සියල්ලම මේ බුද්ධ ශාසනයේ චිරපවත් වන මම පූජා කරන මිනිස්සේ. හැබැයි ආපහුම සල්ලි අම්ම කරනවා. මම ආපහු සල්ලි අම්ම කරනවා අපේ හැමදෙරුනේ මේ රටේ නැවත बेहर बिहार तन युगया राज्य में वाद करो या राजा मुखा हुआ उत्तर विरुद्ध वाले वाद करना मेरा ते नवत बेहर बिहार तानवा 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 माई मैं वाद का पड़ा कि वो क्या लिया था पुलवा के में नवत मगानों के सिलवा दहाड़ में इंद्र का वाद वाले जो मारा वाला ये मम जीवन तेरा ना ඉන්නත් තනි යන්නත් තනි වැඩසටහනත් තනි හැබැයි මේ රටේ බුද්ධ සාසනකට කියන්නේ කිසිලෙකුට ඉලක් කියන්නේ නැහැ. පළවෙනියා ඉම්මගේ. පොන් මේ ලෝකේ වටිනාම එකම වස්තුව භාගතුන් වහන්සේ ඊට පස්සේ මම වටින මගේ අම්මා. හැබැයි මම මගේ අම්මව අත්හරින්න පුළුවන් මේ උතුම් බුදු සසුන වෙලුවේ. පළවෙනියා. මගේ ජීවිතය අවුරුදු 20ක් ගත කරේ ඒ වෙලුවේ. එමගින් මගේ අපේ විහාරස්ථාන බොහෝමයක් තනන අපේ හැමෝමනේ ත්‍රිපිටකේ නැහැ අටුවාව නැහැ ඔකියන්න බලාපොරොත්තු මොකද්ද බලහත්කාරයෙන් හරි ත්‍රිපිටකේ මුද්‍රණය කරනවා හැම පන්සලකටම පූජා කරනවා පුළුවන් නම් නවත්තන්න රජයක් තියෙනවා නීතියක් තියෙනවා ඈ හමුදාවක් තියෙනවා පොලිසියක් තියෙනවා සමස්ත රටේ මහ ජනතාවක් ඉන්නවා පුළුවන් නම් නවත්ත මෙරටේ නැවත ධාර්මික රටක් ධර්ම දීපයක් බිහි කරනවා කරනවා කරනවාමයි මතක තියාගන්න එහෙ එක නවත්තන්න ඔබට තියා මේ ලෝක සක්විති වෙන්නට බෑ කියන එකත් අමතක කරන්න එපා කිසිවෙ अरे आर्थिक එනවා බලන්න එපා ඔබ ඕනම පුද්ගලයෙකුට ඡන්ද දෙන්න අපිට ඡන්ද එපා අපි ඡන්ද ඉල්ලන්නේ නැහැ මම ඉල්ලන්නේ මෙතෙන් දෙක තුනක විතරයි මෙතනදී කිව්වේ නැවත සමස්ත ග්‍රාමවාසී මිනිසුන් පන්සල සමග එකතු වෙන්න අත්දැක බලන්න පන්සල සුරක්ෂිත කරන්න මම බාර දුන්න මේ වීඩියෝ වල කීපයක් වීඩියෝ වෙනවා කීප දෙනෙක් අතින් හැබැයි මේ රටේ समस्त विक्षुर एक का दावसिंह दात ने करने सरस्वती बुनाती पे एक दावसिंह बुद्ध सास ने आतुर दामिन आप यहाँ हरि एक तहरत राट राखे ने आने इप्पा ओबर वे कमे पंसल राखे करने इलिसा काउ खिलस कीवन ओबे इन्हें आनतुर रखे आनतुर पहचानते ධර්මයේ දැන් ඔබේ ගමනට ලැබිලා තියෙනවා ත්‍රිවිධ රත්නයම දැන් විහාරස්ථාන තුල වැඩ ඉන්නවා ඒ නිසා ඔබේ ඉල්ලීමක් කරනවා මේ සුවසුදාස ධර්මස්කන්ධය අතර ඔබට වටිනාම එක ධර්ම කොටසක් තියෙනවා ඒ තමයි නිවනට ඇති එකම මඟ සතර සතිපට්ඨාන අපි හාමුදුරුවන්ගේ සතර සතිපට්ඨානය ඉගෙන ගන්න ත්‍රිපිටකයේ තුන තියෙනවා සතිපට්ඨාන සූත්‍රය කියන සූත්‍රය
सूत्र संपूर्ण में स्वामी नाम से गुरु कोट स्वामी नाम से खलन मित्र आकोट स्वामी नाम से धर्मदेश हेमदाम हर का मान है ये दे श्रवण करवा करेगा एक अल्लाह वाला सब सब फटा ने बाड़ा ने मैं वाटा कोड़ा वाटी ना पुते हो बनो दर ना ते वात ना के जाती वात ना के मन अधिक कहने मन खाले मन सामान देश में करने के मन सामान पे हापर कर आसन कारण देश ना होती अधिक मन करने पे मैं खेती को